මොහොතේ ශෂිකාගෙන් ගීතයක් අහන්න කැමතිද? අකමැති නැහෙනි. අනිවාර්යයෙන්. ප්‍රවීණ වා කැමතිද? කවුද අකමැති නේද? හැබැයි ඊට කලින් ශෂිකාගේ කටහඬින්ම ගීතයක් අහන්න අපි සූදානම් වෙනවා වීඩියෝ එකෙන්. ශෂිකාත් මේක පුදුමයටපත් වේවි. ඔබේ කටහඬින් අපි මෙහෙම ගීතයක් අහනකොට අපිට දෙන්න චැලණියේ සින්දුව. මොකද්ද වාගේ ප්‍රශ්නේ නෑ නෑ මං හිතුවේ මෙයාත් දන්නේ මෙයා වනේ එක පාට පෙන්නමු නිසා මෙයා කියනවත් දන්නේ නැහැ කියලා නෑ රොෂාන් දැයි තමයි නියම කතාව කිව්වේ ඔව් අනිත් දවසේ ශෂිකක්කව ගේන්න ඕනේ නෑ මෙයා මොකද කියන්නේ රොෂාන් මේ හැකියාව ගැන අපි කතා කරමු ඉස්සෙල්ලාම ඔයා කියලා ඉන්න ඔව් ඇත්තටම මේ ශෂිකා කියන්නේ ලංකාවේ ඉන්න ආදරණීය ගාන ශිල්පිනියන් අතරින් තමන්ගේ රියු ටික හරියටම කරන කෙනෙක් හරියක ඒ හඬ කියන්නේ ෆුල් රේන්ජ් හඬක් තියෙනවා. කියන්නේ රේන්ජස් ඔක්කොම හඬේ තියෙනවා. ඒක තමයි ඔය ගොඩක් මේ පපුවට කනට වදින්නේ. ඒ අහිට වෙන්නෙත් ඒක. එයාගේ හැකියාව ඔක්කොම එක. හැබැයි දැන් මම හරි පුදුම විදිහට මේ 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 පිරිමි කෙනෙක් එහෙම මේ හඬ අනුකරණය කරලා ගායනා කරනකොට ඌ හොඳටම ගායනා කරනවා. ඉතින් ඇත්තටම දැන් ඒක අගය කළ යුතු දෙයක්. විශේෂයෙන් දැන් ලෝකේ පිටරටවලත් තියෙනවා. අපි ලංකාවේනේ ගොඩක් කලාට දකින්න කාන්තාවන්ගේ ගීත ගායනා කරන එක. මම හිතන්නේ කාන්තාවකගේ ගීතයක් ගායනා කිරීමම කාන්තාවට ගරු කිරීමක්. ඒ කියන්නේ එහෙම කිව්වා කියලා ඔක්කොම කාන්තා ගීත කියන්න ගන්නවා. ඒ කියන්නේ ඒක එයාගේ දක්ෂතාවය හොඳට පේනවා. ඇත්තටම අගය කළ යුතුයි නේ. එහෙමනේ ශෂි. ඔබට අවස්ථාව ඔබේ හඬින් ඔහු ගීත ගායනා කරනවා මම හිතන්නේ ඔබ මේ කලින් මේ ගැන ප්‍රතිචාරයක් දක්වලා නැහැ. මට හිතුණා නිහතමානී ඔබ එනකොට හැකියාවෙන් පරිපූර්ණ ඔහුව පෙන්වන්න. මොකද්ද ඔබට හිතෙන්නේ? ඇත්තටම රංගනයි දැන් මහිතනේ මහත්මයාගේ නම බණ්ඩාර බණ්ඩාර ඉතාලම ඒ කියන්නේ දැන් මං හිත මං දැක්කත් සමහර තැන්වල ඔහු කියලා තිබුණා මම මේකට කලින් දැක්කා මේ සමහර තැන්වල කියලා තිබුණා මේ ඔහු මගේ ගීත තමයි ගොඩක්ම මට මගේ ගීතවල තමයි ගොඩම ප්‍රිය කරන්නේ කියලා අනිත් එක දැන් මගේ ගීත ඕනතරම් ගායනා කරනවා ඒ කියන්නේ ගායන ශිල්පිනියන්ද ශිල්පීනුතෝ වගේ මම දැකලා තියෙනවා යම්සි අවස්ථාවල හැබැයි දැන් මේ මහත්මයා තමයි මෙතුම තමයි අර මගේ වේරියේෂන්ස් පවා ඒ ඒ විදිහටම ෆලෝ කරලා ඒ විදිහටම අල්ලගෙන ඉතාලම ඒ කියන්නේ ලස්සනටම ගායනා කරා මට හරි සතුටුයි අතට මට අවස්ථාවක් හම්බුනොත් මම ඔහුව මුණ ගැහෙනවා මේ හරිම ඒක සතුටුයි අතට මම කියන්න ඕනේ මේ වෙලාවේ රංගනයි දැන් මම දකිනවා වේදිකාවේ හෝ වෙනත් වැඩසටහන්වල හෝ මේ තරඟවල හෝ මගේ ගීත ගායනා කරනවා මම සමහරු හිතනවා අකමැති ඇති සමහර ශිල්පිනින් අකමැති ඇති හැබැයි මම ඒකට කිසිම අකමැත්තක් නැහැ මම හරිම ආසයි මොකද ඒගොල්ලන් ආස ගීත තමයි මොකද ආධුනික ශිල්පිනියක් කාලේ මමත් ප්‍රවීණ ශිල්පිනියන්ගේ ගීත ගායනා කරා ඒගොල්ලන් මට මුකුත් කියවෙන මම සුජාත අත්තනායක මහත්මියගේ ගීත එතුමියත් මට පුවත්පත්ක පවා මාව අගය කළා තිබ්බ සහ වැඩසටහනකදීත් මාව අගය කළා ඊළඟට නිරෝෂක්කගේ ගීත මම ගායනා කළා ඇය ඉන්න වේදිකාවල මම ගායනා කළා අනේ නංගි කිසි ප්‍රශ්නයක් නැහැ ඔයා කියන්න කියලා ඉතින් ඒ වගේ මේ අපි මම ආසයි මගේ ගීත වෙනත් අය ගායනා කරන්න හැබැයි
පොඩි දෙයක් කියන්න ඕනේ දැන් ගාන ශිල්පිනියන් අපේ ගීත ගායනා කරනවා ඒක හොඳයි හැබැයි හැමදාම ආදුනි ශිල්පිනියක් විදිහට ඉන්න තෝ තමන්ගේ නිර්මාණ හදා ගන්න ඕනේ ඒක තමයි තමන්ගේ ගමනට ශක්තියක් වෙන්නේ මං හරිම ආසයි අතරම මේ තව තිබුණා මේ බේසිත හිසසක් ගායනා කරන වීඩියෝ එකකුත් මං හරිම අතරම හරිම ආදරෙන් තමයි මේ වෙලාව කියන්නේ මම හරිම ආසාවෙන් රස විඳ කියලා බණ්ඩාර ඔබ විශිෂ්ට ගෑනුමක් ඉන්නේ ඔබ වාගේ කරනවා මේ ජේස්තේන් අපි ඔබට සුබ පතනවා අපි බලන් ඉන්නවා නම් බණ්ඩාරට අත්පොල සන්නාදයක් දෙමු අපි ඔක්කොම බලන්න එකතු වෙලා ඒ හැකියාවට වාදක මණ්ඩලය පවා අපිත් එක්ක එකතු වුණා ඒ තරම් ඔබේ ගෑනුම විශිෂ්ටයි ළඟදි දවසක හමු වෙමු අගය කිරීම සහ එයාගේ ගීතය ප්‍රසිද්ධියම කිව්වා සමහරු ඇත්තටම මම දැකලා තියෙනවා අහලා තියෙනවා සමහර ප්‍රවීණ අය එයාගොල්ලන්ගේ ගීත ගායනා කරන්න එපා කියලා තරයේ විරුද්ධ වෙලා තියෙන අලුතින් එන අයට ඒත් අක්ක ප්‍රසිද්ධියම කිව්වා ඇත්තටම අක්කට මේ අපි ආචාර කරන්න ඕනේ ඒකට ඉතින් ගාමෝ පොඩයා හොඳයි